ජනතා විමුක්ති පෙරමුණේ අපි කිව්ව මේක 32කට අඩු කරන්න කියලා. හැබැයි අපිට ඒව උත්තරයක් ජනාධිපතිතුමාට විවස්ථාවෙන් පැවරී තිබෙන අමාත්‍ය ධූර පත්කිරීම පිළිබඳ බලයට අත තියන්න එපා. ඒක එතුමාගේ සුද්ධ වූ අයිතියක්. එnde ඒව ගැන කතා නොකර JVP එකට කියනවා. මේ ජනතා විමුක්ති පෙරමුණට කියන්නේ ඒව ගැන කතා නොකර ඉන්න. ඊළඟ තේනවා ඊළඟ තිබුණා විගණකාද දෙපාර්තමේන්තුව හිරවලා තිබුණා විගණකාධිපති වරයා විසින් ඉදිරිපත් මුදල් අමාත්‍යයන් සිරවලා තිනවා විගණකාධිපති වරයා විසින් ඉදිරිපත් කරන ලද පනතක් මෙරට විගණන අංශය ශක්තිමත් කිරීම සඳහා ඒවා ඉරවලා තිබෙනවා. ද වංචා දූෂණාවම කිරීම සඳහා සලස්වා දාන. ඒ නීති අනපන සම්මත කරන අපි ඉදිරිපත් කරපු යෝජනා. නෝර්වේ මැදිහත් වීම අපේ රට අනිසි මැදිහත් වීමක් එක නතර කරන්න තීන්දුව ගන්න. උතුරු නැගෙනහිර වෙන් කරන්න. ඒක උසාවියත් පස්සේ කරගත්තා. උතුරු නැගෙනහිර වෙන් කරන්න. මෙවැනි මේ රටක් ජනතාවක් ගැන කල්පනා කරලා ඉදිරිපත් කරපු යෝජනා 20ක් තිබුණා. වංචා දූෂණ දූෂකයන්ට දඬුවම් කරන්න මේකට එකඟ නැද්ද තමුන්වන්සලා අමාත්‍ය මණ්ඩල අඩු කරන්න වංචා දූෂිතයන්ට දඬු කරන්න දඬුවම් කරන්න මහා පරිමාණ ව්‍යාපෘති තිබෙනවා ඒ මහා පරිමාණ ව්‍යාපෘති ඇත්තටම රටට ඕන ඒවා නෙවෙයි සමහරව කොමිස් වලට කරන ව්‍යාපෘති අපේ රටේ ප්‍රමුඛතා ලැබිස්සුවක් හදන්න අවශ්‍යතාවයන්ගේ තිබෙන මුදල් ටික එක බාස්කට් එකකට දාන්න ප්‍රශ්න ටික තව බාස්කට් එකකට දාන්න ප්‍රමුඛතාවයන් අනුව වැඩ කරන්න හැම මහා පරිමාණ ව්‍යාපෘතියක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ ඕගොල්ලෝ අතර එකඟතාවයක් එන්න එහෙම වැඩ කරන්න ලෑස්ති නම් අපි ආණ්ඩුවට එන්නම් කිව්වා. සාකච්ඡා වෙමින් යනවා ආණ්ඩුවට. ආණ්ඩුවට එහෙම මේව පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. සාකච්ඡා වලට අපේ පැත්තෙන් සහභාගී වුණා මමයි වීරවන් සහෝදරයයි අමරසිංහ සහෝදරයයි ටිල්වින් සිල්වා සහෝදරයයි සහභාගී වුණා. ඒ පැත්තෙන් සහභාගී වුණා අපිට මතක විදියට බැසිල් රාජපක්ෂ මැතිතුමයි සමහර අවස්ථාවල ජනාධිපතිතුමාව ඊට පස්සේ මංගල සමරවීර මැතිතුමයි ඊට පස්සේ ශ්‍රීපා මේ මෛත්‍රීපාල සිරිසේන අමුතුමයි එවැගේම ඩලස් සලාප්‍රම අමුතුමයි සහභාගී වුණා. ඉන්දේට සුසිල් බේමජන්ත අමුතුමයි සහභාගී වුණා. ඕක තමයි තිබුණු කමිටු දෙක. මේ කමිටු දෙක අතර සාකච්ඡා තිබුණා. ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර කර ගියා. හැබැයි සාකච්ඡා කර කර යද්දී තමයි කරු ජයසූරියට ලියුම යවන්නේ එන්න ආණ්ඩුවට කියලා. සාධාරණද? තමුන්වන්සලා හිතනවා මේ වැඩේ සාධාරණයි කියලා. සාමාන්‍ය ගමේ මිනිහෙක් කරන මේ වැඩේ එක්කෙනෙක් එක සාකච්ඡා කර කර ඉන්න ගමන් ඉඩමක් විකුණන්න එක්කෙනෙක් සාකච්ඡා කර කර ඉන්න ගමන් හොරෙන් තව කෙනෙකුට විකුණනවාද? ඒ තරම් ලැජ්ජ නැති තැනට පහත් තැනට වැටෙනවද? දැන් අපි සාකච්ඡා කරමින් හිටියා. අපි කිව්වා එකට හොඳ ආණ්ඩුවක් හදමු. ඒ ආණ්ඩුවේ කොටස් කරුම් බවට අපි පත් වෙන්න. ඒ ආණ්ඩුව තුළ අපි වැඩ කරන්න. හැබැයි ඒ සාකච්ඡා කරමින් ඉන්න ගමන් තමයි කරු ජයසූරිය මැතිතුමාට ලියුම ඇරියේ රනිල් වික්‍රමසිංහ මහතා රටෙත් නැති වෙලාවයි. කල්පනා කළ බලන්න. ඊට පස්සේ අපි අවසානයේදීත් අපි ලිපියවනවා මේක පිළිබඳ අපි අවසානයේදීත් කියන්නේ අවසානයේදී අපි කියන්නේ මෙච්චරයි මතක තියාගන්න හොඳින් තේරුම් ගන්න මේ අවසානයේ තුමලේ පිළිතුරට අපි යවන පිළිතුර එබැවින් ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙව නව දේශපාලන වර්ධනයේ තේරුම්ගෙන අපගේ යෝජනා වලට එකඟ වන්නේ නම් පමණක් අපට නව තත්ත්වයන් යටතේ ආණ්ඩුවේ කොටස් කරුවෙකු වීමට හැකි බවත් එසේ නොවන්නේ නම් මතක තියාගන්න දැනට කටයුතු කරන පරිදි විපක්ෂයේ සිට ආණ්ඩුවට සහය දීමේ ප්‍රතිපත්තියේ සිටීමට අපට සිදුවන බවත් එම සහය දීම ජනාධිපතිවරණදී මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අප අතර ඇති කරගත් එකඟතා ගිවිසුමට අනුව ආණ්ඩුව කටයුතු කරන තාක් පමණක් බවද අවධාරණය කරමි. අපි කිව්වේ මොකද්ද? අපි ආණ්ඩුවට එකතු වෙන්න ලෑස්ති. හැබැයි ඔබතුමාලා ආණ්ඩුවට එකතු වීම සඳහා සුබවාදී ප්‍රතිචාරයක් නෑ. හැබැයි අපි විපක්ෂයේ ඉන්නම්. විපක්ෂයේ සිට අපි සහය දෙන්නම්. ඒකයි කිව්වේ. විපක්ෂයේ සිට සහය දෙන්නම්. හැබැයි ජනාධිපතිවරණදී ආපු එකඟතාවයන්ට අනුකූලව වැඩ කරන තාක්කල් මොකද්ද තිබ්බු තදීම පිරිසක් ගන්න? මොකද්ද තිබුණු තදීම? සිය එක්සත් ජාතික පක්ෂෙන් 18 දෙනෙක් අරගෙන තව තව අමාත්‍ය ධූර වැඩි කරා. ලේසි ප්‍රතිපත්ති දේශපාලනය කරන්න ඕගොල්ලන්ට අමාරුයි. ඕගොල්ලන්ට ප්‍රතිපත්තියක් අනු වැඩ කරන්න අමාරුයි. ඕගොල්ලන්ට ලේසි සල්ලි වලට අරන් පූස් පැටව වගේ කට්ටිය තියාගන්න ලේසි. ඇමතිකම් වලට අරගෙන තියාගන්න ලේසි. නැත්නම් මොකද්ද මේ සංගීතය? අපි ආන මේ සංගීතය මොකද්ද? ආරක්ෂක හමුදාවෙන් තමිල් සෙල්ලම් ඝාතනය කරනවා. හෙලා දකින ඇමතිවරු ඉන්නවා. මොකද්ද එකඟතාවය? එහෙම වෙන්න පුළුවන් දාණ්ඩුවක කල්පනා කරලා බලන්න. ෆෙඩරල් මතවාදයේ වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් රට බෙදා වෙන් කරන්න ඕන ෆෙඩරල් මතේ වපුරපු ජේල්පීරි සමතුමාටත් මිනිඳ මොරකොඩ මැතිතුමාටත් රාජිත් සේනාරත්න මැතිතුමාටත් ඒකීය රාජ්‍ය දේශනා කරන කට්ටියටත් එකට ඉන්න තියෙන බැඳීම මොකද්ද? මොකද්ද එකට තියෙන බැඳීම? මොකද්ද මේ බැඳින ඌ මොන ප්‍රතිපත්තියද අපිට කියලා දෙන්නේ? මොන ප්‍රතිපත්තියෙන්ද බෙදලා තිබෙන්නේ? ඒ වගේම හෙළ උරුමය තොණ්ඩමන් මැතිතුමත් එකට ඉන්න ආණ්ඩුවේ තිබෙන ප්‍රතිපත්තිය මොකද්ද? බලය.
ඒ අතර තිබෙන ඒකඟතාවය එකම ඒකඟතාවයේ බලය පමණයි. එනිසා මේ අටවා ගන්නා ලද පෙරමුණේ මූලික පරමාර්ථය තමන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා තමයි මේක හැදුවේ. හදනකොට මොකද්ද කිව්වේ? ස්ථාවරය හදාගන්න. ඒ වෙලාවෙත් අපිට මතකයි ඒ ඒ ඒ ඒ ඒ පළවෙනි සාකච්ඡාවේදී කිව්වා කට්ටි අරගෙන එකතු වෙච්ච පළවෙනි දවසේ කිව්වා විමල් වීරෝන් සහෝදර නැගිටලා කිව්වා අලි නෙවෙයි ඔය බලි කියලා. නැද්ද? අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මොකද්ද මේ 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 සිද්ධ උනේ මොකද්ද? ප්‍රතිපත්තියකට අනුව ආර්ථික ශාස්ත්‍රයේ ජාතික ප්‍රශ්න ශාස්ත්‍රයේ ප්‍රතිපත්තියකට අනුව වැඩ කරන්න එකඟ වෙනවා වෙනුවට එකඟුනේ මොකද්ද? තාන්න මාන්න දීලා වරදාන දීලා අමාත්‍ය දුර කඩලා දීලා හොරකම් කරන්න ඉඩ දීලා වාහන දීලා ගෙවල් දීලා සල්ලි දීලා කට්ටියක් ගත්ත පැත්තකට අරන් තියාගත්තා. හරිද? දැන් ආණ්ඩු දැන් ස්ථාවරද? දැන් මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? නරක තත්වයකට පත් කරේ කවුද? ඕගොල්ලෝ හිතනවාද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සභාවේ ඉන්න කවුරුත් විශ්වාස හිතනවාද රටේ ජනතාව මේවා ඉතාම හොඳ දර්ශන ලෙස බලාගෙන ඉන්නවා කියලා? නෑ. රටේ ජනතාවට මේ අප්‍රසන්න දනවන දර්ශන. මේවා අප්‍රසන්න දර්ශන රටේ ජනතාවට. ඉතින් මේ පාර්ලිමේන්තුව මෙවැනි තැනකට පත් කරේ කවුද? ඒ ප්‍රතිපත්තියක් එක්ක වැඩපිළිවක් එක්ක යන එකඟතාවයේ පසකලා පස් පැත්තකින් තියලා වරදාන තනතුරු විවිධ ප්‍රතිපත්ති වල වෙනස්කම් එකඟ නොවන කරුණු විශාල ප්‍රමාණ සංස්කෘතියෙන් එකඟ වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති වලින් එකඟ වෙන්නේ නැහැ. හැසිරීමෙන් එකඟ වෙන්නේ නැහැ. හැබැයි එක බැඳීම මේ ඔක්කොම එකට බැඳ එක හූයයි බලය කියන හූයෙන් එකට බැඳා. එමෙතිකම් වරප්‍රසාද තාන්න මාන්න රට සවාරි හොරකම් කිරීම කියන හූයෙන් විතරයි මේ එකිනෙකායකට බැඳලා තියෙන්නේ. ඕක තමයි. මේකට ගැට ගැහෙන්නේ තියෙත් ඇති. ඒ ගැන අපි සතුටු වෙනවා. හැබැයි ගොඩක් අය එකට ගැට ගැහිලා තියෙන එකම හූය ඒක. සාධාරණද මේ? මෙවැනි තැනකට මේ පාර්ලිමේන්තුව පත් කරේ කවුද? තමුනාසලා හිතනවාද මේක සාධාරණයි කියලා? ජනාධිපති වර්ණෙදි යම් දේශපාලන ව්‍යාපාර අතර එකඟතාවයක් තිබුණා. ඒකඟතාවයෙන් කාණ්ඩු කරන්නත් තිබුණා. ඒකඟතාවයෙන් ඉස්සරහට යන්නත් තිබුණා. ඒකඟතාවයන්ත එක්ක රට ජනතාවත් ඉදිරියට ගන්න පුළුවන්කම තිබුණා. ඒ විතරක් නෙවෙයි. අපිට ප්‍රශ්න තිබෙනවා. වංචා දූෂණය පිළිබඳව, නාස්තිය පිළිබඳව, අකාර්යක්ෂමතාවය පිළිබඳව, ආර්ථිකයට සංවර්ධන දැක්මක් නැති එක පිළිබඳව, කෙටි කාලීන ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා සැලැස්මක් නැති එක පිළිබඳව අපිට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. හැබැයි ඒත් අපි මතක තියාගන්න. ඒ ප්‍රශ්න ඔක්කොම තිබියදී පවා අද අපේ රටේ ආරක්ෂක හමුදාව ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම සඳහා වූ දෙවන්ත පියවරෙන් අනුගමනය කරමින් තිබෙනවා. නැගිනිර පළාතේ ඒ කොටි ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම නිකං පළාත අල්ලා ගැනීම ලෙස නෙවෙයි අපි දකින්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගිවිසුමින් වෙනම සීමා මායිම් රේඛා ඇඳලා තිබුණු නැගෙනහිර පළාතේ අද සීමා මායිම් නැති කරලා තිබෙනවා. යුද ජයග්‍රහණයකට වඩා නැගෙනහිර පළාතේ දේශපාලන ජයග්‍රහණයක් තිබෙනවා. ඒකට අපි සතුටු වෙනවා විතරක් නෙවෙයි, ඒ හැම අවස්ථාවකින් අපි සහාය දීලා තිබෙනවා. අපි ඒ හැම අවස්ථාවකින් සහාය දීලා කල්පනා කරලා බලන්න. හදිස් නීතිය සම්මත කරගෙන පිළිබඳ ප්‍රශ්න එන වෙලාවේදී කිසිදු සැකයක් නැතුව තමුන්නාන්සලට හදිස් නීතිය මේ පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි 5ක් පමණ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී විශේෂයෙන් කැබිති කොල්ලෑවේ ප්‍රශ්න මතු වුණා. ඒ වෙලාවේ අපේ සහෝදරවරු අපේ සේවා බලකාය නේ, සාහන සේවා බලකාය ඒ හමුදාවන්ට ගිහලා කඳවුරු හදලා දුන්නා, බංකර හදලා දුන්නා, සියල්ල අපි කරලා දුන්නා ඒ පළාතේ. ඒ විතරක් නෙමෙයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිබුලාගල ප්‍රදේශ කවුරුත් නැති ගම්මානවල අපේ සාහන සේවා බලකාය ගිහිල්ලා ඒ ගෙවල් වල ඒ රතුතරුව බලකාය ගිහිල්ලා බංකර හදලා දීලා පාරවල් හදලා දීලා ඒ හමුදාවේ සොල්දාදුවන්ට දෙන්න පුළුවන් උපරිම ධෛර්යය අපි විපක්ෂයේ ඉඳන් දෙමින් තිබෙනවා. හැබැයි කැපිටි කොල්ලෑවිදිත් එහෙමයි. හැබැයි අපි ඒ විතරක් නෙවෙයි ඒ සඳහාම ව්‍යාපාර හදලා ඒ සඳහාම හමුදාවේ එකිනෙකාගේ පවුල්වල මතුවලා තිබෙන ප්‍රශ්න, ඕන් මූණ දීලා තියෙන ගැටලු, ඔවුන්ට සමාජයේ ගරුත්වයක් නැතුව තිබුණා නම්, ඔවුන්ට සමාජයේ පිළිගැනීමක් නැතුව තිබුණා නම්, ඔවුන්ට අභිමානය සහිත මිනිස්සු වැටියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදුවා මානෙල් මල් ව්‍යාපාරේ. රට පුරා ගියා. බස්වල ගිහිල්ලා කතා කර හමුදා සොල්දාදුවන්ගේ ධෛර්යය පිළිබඳව.
ගමේ ගිහිල්ලා කතා කරන හමුදා සොල්දාදුවන්ගේ ධෛර්යය පිළිබඳව. පාසලේ ගිහිල්ලා ගම්මානවල ජනතාව එකතු කරලා මේ හමුදාවට අවශ්‍ය වෙන ධෛර්යය ශක්තිය ලබා දීම සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා කුවක උනේ අපි නෙවෙයි ඕගොල්ලෝ.